අපේ අද වැඩසටහන යෞවනයන් සඳහා. ඇත්තටම කියනවා නම් යෞවනයන් සඳහා විශේෂ වුණාට මේ වැඩසටහන වඩා වැදගත් වෙන්නේ දෙමෝපියන්. ඇත්තටම අපි යෞවනයන් යෞවනයන් එක්ක ලිංග සහ ප්‍රජනක සෞඛ්‍ය කියන මාතෘකාව නැත්නම් මිට කියන්න පුළුවන් ඕනාවට වඩා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මෙතන තියෙනවා ගැප් එකක්. එහෙම නැත්නම් පරතරයක්. මොකක්ද මේ පරතරය? මෙන්න මේ දෙමෝපියන් මේ යෞවන අය ගැන නව යෞවනිය ගැන කොච්චර දැනුවත්ද කියලා. මොකද්ද මේ යෞවනියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය. අවුරුදු 10ක් 19ක් අතර කාලය තමයි යෞවනිය කියලා හඳුන්වන්නේ. ඉංග්‍රීසියෙන් අපි කියනවා adolescence. මේක නැවතත් බෙදෙනවා 10 13 කාලය පූර්ව යෞවනිය 14 16 කාලය මැද යෞවනිය. ඒ වගේම ඊට පස්ව 17 19 පසු යෞවනිය කියන ආකාරය. අයි අප කියන්නේ යෞවනිය ගැන විශේෂයෙන් වැඩි හිතියන් දෙමාපියන් ගුරුවරුන් දැනුවත් විය යුතුයි කියලා. අපි දකිනවා බොහෝ විට කියනවා වැඩි හිටියෝ අපේ කාලේ වගේ නෙමෙයි අද කාලේ යෞවනියෝ අද කාලේ තරුණයෝ ඉතාම කලහකාරී විප්ලවකාරී විනාශකාරී කියනවා. මේක ඇත්තද? මම දකින්නේ ඉතාමතාම එන්න මේ වැඩි හිටියන් සත්‍ය වසන් කරනවා. එහෙම නැත්නම් සත්‍ය තේරෙන්නේ. බොහෝ විට දෙමාපිය ගුරුවරු කියන කතාවක් තමයි අපේ ළමයි අපි හොඳට දන්නවා. හඳුනනවා කියන්නේ. ඇත්තම කතන්දරේ අපි ළමයි හඳුනන්නේ නැහැ. එහෙම නැත්නම් හඳුනා ගන්න උත්සාහ කරන්නේ නැහැ. කියන්නේ ලෝක ජනගහනයේ හැම 5 දෙනෙක්ගෙන්ම එකයි නව යෞවනය. ශ්‍රී ලංකාවේ 2021 වනකොට සමස්ත ජනගහනයේ 120 ඉක්මනවා නව යෞවන ජනගහනය. අද මම තෝරගත්තා පාසල් වැඩසටහන් වලදී දරුවන් විශේෂයෙන් අහන එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කොහොමද වැඩි හිටියෝ දෙමාපිය ගුරුවරු හිට අපි උත්තර දෙන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තමයි පාසල් කාලය තුල ආදරය කරාට කමක් නැද්ද කියන්නේ. විශේෂයෙන්ම මගේ අත්දැකීම තමයි මේ ප්‍රශ්නේ බොහෝ විට අහන්නේ දැරියන් නම යෞවනිය. මේ ප්‍රශ්නේ ඇහුවොත් ඔබට උත්තරයක් තියෙනවා. මේ ප්‍රශ්නේ අපි කොමන මානෙකින් සාකච්ඡා කළ යුතුද? වාසනාවකට ඔබ හිතන්න පුළුවන් අපේ ළමයි නම් මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. ඒ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ නැහැ. ඔබ දරුවාට සමීප නැත්තම්. මේ ප්‍රශ්නේ දරුවෝ අහන්නේ අපෙන්. නමුත් ඔබ කළ යුත්තේ මේ ප්‍රශ්නේ දරුවා ඔබෙන් අහන තැනට ඔබ දරුවාට සමීප වීම. මේ ප්‍රශ්නේ අපි කොහොමද විද්‍යාත්මකව පිළිතුරක් සොයන්නේ? එහෙම නැත්නම් විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ. අපි සරලව නෑ නෑ එහෙම කරන්න බෑ. තරුණ කාලයේ පාසල් කාලයේ තියෙන්නේ ආදරය කරන්න නෙවෙයි ඉගෙන ගන්න කියන එක සරලව කියන එක මේ ප්‍රශ්නේ උත්තරයක් නෙවෙයි. ඔබ දන්නවා දරුවා වැඩිහිටියත් අතර ගැප් එක පියවන්නේ එහෙම නැත්නම් අවකාශය පියවන්නේ මේ නව යෞවනිය කියලා. මේ නව යෞවනිය ඔබ හොඳින්ම දන්නවා කායික මානසික වගේම සමාජීය වෙනස්කම් පාශ්‍යක් දරුවන්ගේ සිදු වෙනවා. ඇත්තම කියනවා නම් දැරියන්ගේ මේ කායික මානසික සාම වගේම සමාජීය වර්ධනයන් පටන් ගන්නවා අවුරුදු 8 වගේ වයසේදී. අවුරුදු 13 වයස දක්වා දිනනවා. පිරිමි දරුවන්ගේ වයස 9 පටන් ගන්නවා 16 දක්වා විතර දිනනවා. එතකොට මේ කායික වර්ධනයන් බොහෝ විට දරුවන් සහ දෙමව්පියන් වර්ධනය කරලා තියෙනවා. ඕනෑම පාසල් පොතක විෂයානුබද්ධව මේක අනුසාගතය කරනවා. මම මෙතෙන්දී අපේ ප්‍රස්තුත මාතෘකාවට උත්තරයක් හොයද්දී විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලන්නේ කොහොමද අපේ මොළයේ වර්ධනය එක්ක බද්ධ වෙලා තියෙන්නේ මේ කියන ආදරය කියන සංකල්පය කියලා. ආදරය කියන්නේ මිනිසාට විතරක් නෙමෙයි සදාසීවාවටත් ජීවත් වීමට අත්‍යවශ්‍ය අංගයක්. නමුත් දැන් මෙතෙන්දී මේ ආදරය කියන එක එක්තරා මානෙකින් බැලීමක් තා බොහෝ විට මේ නව යෞවනයේදී සිදු වෙන්නේ. මාගෙන් දරුවාට ලැබෙන්නේ ආදරය. සහෝදරයන් සහෝදරියට ලැබෙන්නේ ආදරය. ඒ වගේම සම වයසේ දරුවන් අතරත් තියෙන බැඳීමට කියනවා අපි ආදරය කියලා. නමුත් මේ ආදරය සහ රාගය කියන දෙක හරියට වටහා නොගැනීම නිසා බොහෝ විට දරුවන් අපි දකිනවා ගැටලුවට මුහුණ දෙනවා. ඇතර මේ නව යෞවනයන්ගේ නව යෞවනියන්ගේ කායික වගේ මානසික වෙනස්කම් ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ හෝමෝන් ක්‍රියාකාරීත්වය නිසා. මොනවද මේ හෝමෝන? අපි කියන ලිංගික හෝමෝන එක, සෙක්ස් හෝමෝන, GnRH, ගොනඩ්‍රොපින් රිලීසිං හෝමෝන එක කියන එක. ඊළඟට
FSH සහ LH කියන හෝමෝන් දෙකේ ඊළඟට ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් දෙකේ ඒ වගේම වර්ධක හෝමෝන් එහෙම නැත්නම් growth hormone, thyroid hormone, adrenal androgens කියන හෝමෝන් වර්ගය සහ prolactin විශේෂයෙන්ම දැරියන්ගේ මෙන්න මේ කායික සහ මානසික වර්ධනයට බලපානවා. අද දැන් අපි බලමු නව යෞවනයේ මනෝ සමාජීය වෙනස්කම් මොනවාද කියලා. අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වීම මේ කායික සහ මානසික වෙනස්කම් නිසා ඇති වෙන තත්ත්වයක්. ඊළඟට මේගොල්ලෝගේ චින්තන හැකියාව වර්ධනය වෙනවා සීතේ. ඔබ දකිනවා මේ නව යෞවනයන් විශේෂයෙන් නව නිර්මාණ කෙරෙහි වැඩි පෙළඹීමක් දක්වනවා. බොහෝමිට ඉතාම ක්‍රියේටිව් එහෙම නැත්නම් නිර්මාණශීලී මේගොල්ලෝ. ඒකට මේගොල්ලෝගේ ආත්මාභිමානය වර්ධනය කරන්න ඉතාම සුදු කාල පරිච්ඡේදය තමයි මේ නව යෞවනිය. ඊළඟට මේගොල්ලෝ සමාන ලිංගිකයන් අපි කියන පියර් ගෲප් සමාන ලිංගිකයන් එක කලින් යනවා. ඒකත් ඉතාම වැදගත් ලක්ෂණයි. ඒගොල්ලෝ කොයි වෙලේ යම්කිසි නොරිසුම් ස්වභාවයකින් තමයි සමාජයේදී හැබරන්නේ. ඒකත් ඔබ දැකලා ඇති. විතරම ඉදහස් බව වගේ යනවා. ඊළඟට ලිංගික හැඟීම් අපි ඉස්සලත් සාකච්ඡා කරා වගේම අතිශය ස්වභාවිකයි. ඒවා කලමනාකරණය කර ගැනීමට අපි මේගොල්ලොන්ට දැනුම ලබා දිය යුතුයි. ඊළඟට සහචර කණ්ඩායම් සමග කල්ලිහිලා ඇතැම් විට සමාජ විරෝධී ක්‍රියාවල වුණත් යෙදෙන්නට බැරිකමක් නැහැ. නව යෞවනයා නව යෞවනිය හැමතිස්සෙම කැමති වකින් බාර ගන්න. ඒගොල්ලන්ට වකින් බාර දෙන්න ඕනේ. ඒගොල්ලෝ හරි කුතුහලෙන් යුක්තව තමයි අලුත් අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරන්නේ. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දැකලා තියෙන අර පිළිතුරු දෙන්නවා අවදානම් සහිත ක්‍රියාකාරීත්වයෙන් යොමු වෙනවා හරිම වැඩි මේගොල්ලෝ. ඒක තමයි මේ වැඩි කියෝ කියන්නේ අපේ කාලේ වගේ නෙමෙයි දැන් කාලේ තරුණෝ මෙන්න මේමයි මේ මාවේග ජීවිත. නමුත් වැඩි කියන් පෙරුම් ගත යුතුයි මේක ඒ කාලේ අපිත් අත්විඳා දැන් මේ තරුණයෝ අත්විඳලා දිනනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒ කාලේ අපි අමතක කරන්න උත්සාහ කරනවා. ඊළඟට දෙමාපිය වැඩි කියන්නේ අදහස් වලට දෙලින්ම අපි හිතනවා වගේ ගරු කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට වඩා පියර් ගෲප්ස් එහෙම නැත්නම් සහජර කණ්ඩායම රැසකට තමයි පෙරෙමින්ද වැඩි. ඇත්තටම දැන් මේ තරුණයන්ට නව යෞවනයන්ට යෞවනයන්ට තියෙන අවදානම් කාරණා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේ කාරණා නිසාම අවදානම් සහගත චර්යාවන්ට පෙළඹෙනවා. මේ අවදානම් කායික අවදානම් වෙන්න පුළුවන්. උදාහරණයක් ගැටියෙද ඒගොල්ලන්ට මොටර් සයිකලයක් හම්බුනොත් එහෙම නැත්නම් වාහනයක් හම්බුනොත් අධික වේගයේ. එහෙම නැත්නම් ඇත්තරම අවදානම් ලිංගික චර්යාවන්ට යොමු වීම. එහෙම නැත්නම් ගොදුරු වීම. අනවශ්‍ය ගැප් ගැනීම. ඊළඟට STI එහෙම නැත්නම් ලිංගික සම්ප්‍රේෂණ රෝග හෝ HIV ආසාදනයට ගොදුරු වීම. මේවාට අමතරව තවත් වැදගත් කාරණයක් තමයි මත්පැන් සහ මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වීම. මේක අනිවාර්යයෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වාගේ රෝග ඉතිහාසයේ අපි සාකච්ඡා කරද්දී ඉතාම නව යෞවනිය තමයි මේගොල්ලෝ මෙන්න මේ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ සියලුම කාරණා අපි කොහොමද බලමු මේගොල්ලෝගේ මේ මොළයේ වර්ධනයත් එක්ක අපි පැහැදිලි කරගන්නේ කියලා. දැන් අපි ඉස්සලා කිව්වා වගේම දරුවෙක්ගේ අවුරුදු 6න් පස්සේ මොළයේ ප්‍රමාණ වර්ධනයක් නොවුණාට ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු වෙනවා. ඒ වගේම නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙම නැත්නම් ස්නායු අතර ආවේග ගමනාගමනයට අදාළ සංඝටකයන්ගේ වෙනස්කම් සිදු වෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිදු වෙනවා. ඇත්තරම වසර 5න් පස්සේ අපි තරුණ වියට එළබෙන කල අවුරුදු 25 දක්වා මොළයේ වර්ධනය ගත්තොත් අපි කියනවා මොළයේ පිටුපස සිට ඉදිරියට මේ වර්ධනය සිදු වෙන්නේ කියලා. අපි ඒක මේ රූප සංයතවලින් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. එතකොට අපි මේ අපි දන්නවා තරුණයන්ගේ මොළය ස්ටිල් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් කිව්වොත් ඉවරයි. ඒ කියන්නේ කෝණින් එහෙම නැත්නම් ෆයින් ටියුන් එකට එහෙම නැත්නම් මොළයේ වර්ධනය තාම සිදු වෙමින් පවතින. මේ රූප සරණ වලින් ඔබට පැහැදිලි වෙනවා වසර 15 විතර වෙනකොට අවුරුදු 15 විතර මොළයේ පරිණත වෙලා තියෙන ඇත්තම බොහොම ආවේගශීලීව තීරණ ගන්න කොටස තමයි. එතකොට හිතාමතා තීරණ ගන්න කොටස මොළේ අපි කියන කෝටෙක්ස් එක. එහෙම නැත්නම් ආවර්නස් කියන කොටස කෝටෙක්ස් එක කියන කොටස මැචුව වෙනකොට එහෙම නැත්නම් පරිණත වෙනකොට අවුරුදු 25 විතර වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ මෙන්න මේ කියන තරුණ විය තමුගේ සහකරුවෝ සහකාරිය ගැන තීරණය කිරීමට සුදුසු වයසක් නෙමෙයි කියලා. එහෙම තමයි දෙමාපියන් ගුරුවරුන්ට මේ පැහැදිලි කිරීම කරන්න ඕනේ. මෙන්න මේ පැහැදිලි කිරීම තමයි අපි දරුවන්ට දෙන්න අවශ්‍ය.
විශේෂයෙන්ම නවයවුන් තරුණයාට හෝ තරුණියට තම සහකරුව හෝ සහකාරිය තීරණය කිරීමට තරම් බුද්ධිමත්ව විචාරාත්මක තීරණයකට එළඹෙන්න හැකියාවක් නැහැ මේ පාසල් සමයේදී පාසල් සමය අපි මූලික තන ජීවිතයේ අධ්‍යයන කටයුතු සඳහා තමුන්ගේ අනාගත දියුණුව සඳහා එතකොට දරුවන්ට බුද්ධිමත්ව තීරණය ගන්නට තමුන්ගේ අනාගත සහකරුවා සහකාරිය තීරණය කර ගන්නට අනාගතයේ අවස්ථාව ලැබෙනවා මේක ඉතා විචාරශීලීව ගත යුතු තීරණයක් මෙන්න මේ කාරණේ ඇත්තරම බොහෝ රටවල විශේෂයෙන් දියුණු රටවල බටහිර රටවල විෂයමාලාවට විශේෂයෙන් 9 වෙනි වසරේදී වගේ අඩංගු කරලා තියෙනවා විශාලබද්ධව කරුණු කියලා දෙනවා පිරිමි දරුවන්ට තමන්ගේ සහකරුවා සහාගත යුත්තේ කෙසේද ඒගොල්ලෝ කියනවා විශේෂයෙන්ම අවුරුදු 25 වෙනකල් සහකරුවෝ ගැන හිතන්නවත් එපා කියලා. ගැණු දරුවන්ටත් එහෙමයි මේක මේගොල්ලෝ වෙනම කියලා දෙනවා. මෙන්න මේ චරිත ලක්ෂණ තියෙන සහකරුවෝ මෙන්න මේ චරිත ලක්ෂණ තියෙන සහකාරීව හොයාගන්න එපා කියන බවපව කියලා දෙනවා. ඉතින් අපි දන්නවා මේ වැඩිහිටියන්ට මතක ඇති වැඩිහිටියෝ බොහෝ විට දෝෂාරෝපණය කරනවා. නූතන මාධ්‍යයට මාධ්‍ය මගින් ඇත්තටම අපි දකිනවා ඉතාම පහත් කට්ටමේ දරු යොදාගෙන කරන පාසල් පසුවිම යොදාගෙන කරන නාට්‍ය විකාශන වෙනවා යම් කිසි ආකාරයෙන් දරුවන්ට මෙන්න මේ කාරණා කුහු වීරත්වයක් ඇතුළු මවා පෙන්නනවා මේ යෝග්‍ය ප්‍රේමය නමුත් එදත් තිබ්බා මේ උදාහරණයකට අපේ වැඩිහිටියන්ට මතක ඇති කොළු හදවත මුලදී කතාවක් හැටියට තිබ්බා පසුව චිත්‍රපටයක් හැටියට තිබ්බා ඒකත් පාසල් ප්‍රේමය ගැන යම් කිසි ආකාරයක සාකච්ඡා කරන අවස්ථාව. නමුත් ඒවට යම් කිසි විනයක් තිබෙනවා. නමුත් අද වෙනකොට මම හිතන්නේ මාධ්‍ය බලධාරීන් යම් කිසි සීමාවන් මේවට පැනගනිය යුතුයි. කරදි මාධ්‍ය බලධාරීන් යම් කිසි සීමාවන් පැනගනිය යුතුයි. ඒ වගේම දෙමාපියෝ හෝ දරුවන් එක්ක මේ කාරණා විවෘතව කතා කළ යුතුයි. කතා කරලා මේ ගැප් එක එහෙම නැත්නම් දරුවන් සහ දෙමාපියන් අතර තියෙන මේ දුරස්ථභාවය නැති කර ගැනීම තමයි තමයි දරුවන්ට මේ වෙන අනිසි ප්‍රතිපාක අවම කර ගන්නට පුළුවන් වෙන්නේ කියන එක තමයි අපේ මතය.